දේශීය නිෂ්පාදනය එකෝපම් ඔයිල් වේදනාවට එසෙමින් සහාය ඔබ පෘථුවියේ කොහේ හිටියත් උඩ පැන්නොත් අනිවාර්යෙන්ම එකම වේගයකින් පොළවට වැටෙනවා ඒකට අපි කියන්නේ gravity acceleration හෙමත් නැත්නම් ගුරුත්වාකර්ෂණ ත්වරණය කියලා එහි අගය තත්පර වර්ගයකට මීටර 9.8ක් ඒ කියන්නේ යම් කිසි ද්‍රව්‍යයක් ඉහළ සිට පහළට අත්හරින විට තත්පරයක් ඇතුළත එහි වේගය තත්පරයට මීටර 9.8කින් වැඩි වෙනවා නමුත් ලංකාවේ ගුරුත්වාකර්ෂණය මීට වෙනස් ලංකාවේ ගුරුත්වාකර්ෂණය ගැන NASA ආයතනයේ සිදු කරන ලද නවතම පරීක්ෂණ වාර්තාවක් එළි දැක්වුවා පෘථිවියේ ගුරුත්වබලයේ ගවේෂණය කිරීම සඳහා 2009 දී යුරෝප අභ්‍යවකාශ මධ්‍යස්ථානය ෆීල්ඩ් ඇන්ඩ් ස්ටඩි ස්ටේට් ඔපරේෂන් සර්කියුලේෂන් එක්ස්ප්ලෝරර් නැමැති චන්ද්‍රිකාව කක්ෂගත කළා. අති නවීන උපකරණ සහිතව අභ්‍යවකාශයට ගිය ගෝසී යනුවෙන්ද හඳුන්වන එම චන්ද්‍රිකාව කක්ෂගත වී භ්‍රමණය වීමට පටන් ගැනීමත් සමග ඇතැම් ස්ථානවලින් එය පෘථිවිය දෙසට ඇදෙන්නට වූ අතර ඇතැම් ස්ථානවලදී පෘථිවියෙන් ඈත් වුණා. එම චන්ද්‍රිකාව මගින් ලබාගත් දත්ත පරීක්ෂා කළ විද්‍යාඥයින්ට පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය අඩු සහ වැඩි තැන් සොයා ගැනීමට හැකි වුණා. වසර ගණනාවක් මුළුල්ලේ NASA ආයතනයේද පෘථිවියේ ගුරුත්වාකර්ෂණයේ වෙනස් වීම සම්බන්ධයෙන් ග්‍රේස් මෙහෙම නමින් පර්යේෂණ මාලාවක් දියත් කළා. එම පර්යේෂණවලට අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔවුන් විශේෂ සොයා ගැනීමක් සිදු කළා. ඒ පෘථිවියේ ගුරුත්වාකර්ෂණයේ අඩුම ස්ථානය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවර හිපෙහිටා ඇති බව. මෙලෙස ගුරුත්වාකර්ෂණයේ අඩුවීමට හේතු වී ඇත්තේ පෘථිවි කබොල්ලේ ඝනත්වය හා ලාවා ඝනත්වය වෙනස බව NASA ආයතනය පවසනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා. අයිසැක් නිව්ටන් තමයි ඉස්සරලාම ලෝකෙට මේ ගුරුත්වාකර්ෂණය කියන අදහස ඉදිරිපත් කළේ. නමුත් ඇත්තෙන්ම දැන් අලුත් මතයක් ඉදිරිපත් වෙලා තියෙනවා ලෝකයේ ගුරුත්වාකර්ෂණ සිතියම්ගත කළොත් මුළු ලෝකේම අඩුම ගුරුත්වාකර්ෂණය තියෙන්නේ ලංකාවේ ගුරුත්වාකර්ෂණය අඩු වෙනවා කියලා කියන්නේ කෙනෙක් දෙයක් බර මැන්නින් ලැබුවොත් ඒ බර සාමාන්‍ය වෙනත් තැනක බර කිරන තැනකට වඩා බර කිරුවොත් එහෙම ඊට වඩා සුළු වශයෙන් ඒ බර අඩුවෙන් තමයි දක්වන්නේ. ඒකට හේතුව අපි ඇත්තෙම මනින්නේ පොළවට එම ද්‍රව්‍යයෙන් තියෙන ආකර්ෂණය බර විදිහට මනින්නේ. ගුරුත්වාකර්ෂණය අඩුවීමේ වාසිසහගත තත්වයක් තිබේද? ගුරුත්වාකර්ෂණය අඩු නිසා පොළවේ ඉඳන් කිසියම් දෙයක් ඉහළට විසි කරනකොට අපි දෙන්න ඕන ශක්තිය අනිත් තැන්වලදී කරනවට වඩා අඩුයි. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් රොකට්ටුවක් කක්ෂගත කරන්න ඇමරිකාවේ කැනවරල් තුඩුවෙන් යොදවන ශක්තියට වඩා අඩු ශක්තියකින් අපේ ලංකා භූමියෙන් ඉහළට රොකට්ටුවක් ඔසවා යවන්න පුළුවන්. එයත් ආර්ථික වශයෙන් ගත්තාම ඩොලර්ස් වලින් මනිනකොට සමහරලාවට ඉතා විශාල අගයක් ගන්න පුළුවන්. සාතසි ක්ලාක් කිව්වා ලංකාව හොඳ ස්ථානයක් අභ්‍යවකාශයට වාහන යවන්න. ඒ ස්කයි එලිවේටර් එකක් හදන්න පුළුවන් කියලා. පෘථිවියෙන් ස්වභාවිකවම අපිට ලැබුණ කිසියම් ආකාරයක දායාදයක් කියලා අපිට කියන්න පුළුවන් මේ අඩු ගුරුත්වාකර්ෂණය. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.